ලොහස්නා ඉතින් වුණ අපිත් එක්ක එකතු වෙනවා අද ලොහස්නා නේද ඔව් ලොහස්නා ලස්සන හිනාවකුත් එක්ක නේද අපිත් එක්ක බලන්න නේද හරි ආසාවෙන් චිත්‍ර අඳිනවා ඉතින් ඕගොල්ලන්ට මේ වගේ ලස්සනට හිනා වෙලා ඉගෙන ගන්න තියෙන එකම විෂය තමයි චිත්‍ර විෂය අපි දන්නවා හැමෝම ගෙදර කුරුටු ගානවා ගෙදර කොළවල නේද හැම එකම අඳිනවා මේ කරන්නේ මේ තමන්ගේ අදහස් තමන්ගේ හිතේ තියෙන දේවල් ප්‍රකාශ කරන දේවල් ඉතින් සමාජයට මේව නතර කරොත් අඳින්න එපා කියලා කිව්වොත් සමාජයට හිතට දුක හිතෙනවා එතකොට කරන්නේ මොකද බිත්ති වල ඇඳෙනකොට සමාජයට එපා එපා කියලා කිව්වොත් අම්මලා ඊට පස්සේ කරන්නේ හොරෙන් ගිහිල්ලා අඳින්නේ කොහෙද දොරවල් පිටිපස්සේ ඊළඟට මේසේ යට මේ වගේ තඳිනවා එතකොට තමයි ඔන්න පටන් ගන්නෙ අම්මට හොරෙන් තාත්තට හොරෙන් දේවල් කරන පටන් ගන්න පළවෙනි අවස්ථාව තමයි ඒ නේද? එහෙම කරන්න දෙන්න හොඳ නැහැ. ඒතකොට තමයි හොරෙන් දේවල් කරන්න හදන්නේ. කමක් නැහැ. හැබැයි දැන් අවස්ථාව තියෙනවා DP Kids නිසා ඕගොල්ලන්ට ප්‍රසිද්ධියෙම හැම එකම ඉගෙන ගන්න හැම එකම අඳින්න ඒකම අපේ දේවල් පිළිබඳ වටිනාකමක් අපි තියාගන්න නේද? අපේ රටේ අපේ නිර්මාණ අපේ කෑම බීම අපි අපේ දේවල් කොච්චර වටිනවද කියලා දැන් තමයි හිතෙන්නේ. ඒ නිසා අපි ඒ පුංචි පුංචි දේවල් ඉගෙන ගන්නයි මේ හදන්නේ. ඉතින් ඒ ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට ඕගොල්ලගේ හැම නිර්මාණයකට ඕගොල්ලන්ට විතරක් නෙවෙයි ඕගොල්ලෝ අම්මලා තාත්තලා කරන සම්ප්‍රදායික කලා නිර්මාණ වලට සම්ප්‍රදායික හස්ත කර්මාන්ත නිර්මාණ වලට මේව එකතු කරගන්න ඕගොල්ලන්ට පුළුවන් හැම දෙයකටම. ඒ නිසා අපි මේ DP Kids බලන්නේ පුංචි අය විතරක් නෙවෙයි දැන් අම්මලා තාත්තලාත් මේව බලලා මේවයි අතහුරු කරගන්න මේවා නිර්මාණ අනිවාර්යයෙන්ම කරනවා. හරි. ඔන්න අපි දැන් අද කරන්න යන්නේ ලස්සන අලුත් නිර්මාණයක්. ඒකට කියන ලස්සන වචනයක් සම්ප්‍රදායික මෝස්තරවල කියන වචනයක් හවඩිය කියලා. ඉතින් අපි දන්න ඉස්සර හවඩිය කියන එකක් මේ අපේ මුතු මිත්තු මේ ඉනේ බැඳ හවඩිය කියන එකක්. අන්නේ ඒව ලස්සන නිර්මාණ තෝ පිත්තල වලින් ඒවා රෙදි වලින් හදලා තිබ්බා. ඉතින් ඒව තමයි මේ නංගම් වලින් ඇවිල්ලා තියෙන සම්ප්‍රදායික පන්සල් නිර්මාණවල මේ ගුඩාරියක් දකින්න ලැබෙනවා. ඉතින් විශේෂයෙන් මේ වගේ ඩී කැටයම් වලට එකතු වෙනවා. ඔබ දන්නවද කැටයම් තියෙන්නේ කොහෙද කියලා? ලස්සනම කැටයම් තියෙන්නේ ඇම්බැක්කේ දේවාලේ. ඒව ගියානම් බලන්න පුළුවන් ලස්සන රේක. අපි ඒවත් කියලා දෙන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී. එහෙමනම් ඕන අපි අඳිමුද ටක් ගාලා. හරි. මුලින්ම අඳින්න හදන්නේ අපි අර වගේ රේකා දෙකක් ගහගන්නවා. ඉතින් මේක තමයි සම්ප්‍රදායික නිර්මාණ කරනකොට දකින්න ඇති YouTube channel එකට යන්න පරණේවට යන්න DP Kids කියලා ගහලා ඊට පස්සේ ගියාම බලන්න පුළුවන් මොනවාද අපේ අඳින නිර්මාණ නේද? ඉතින් මේ වැන්දලා ඔයගොල්ලෝ පුළුවන් ලස්සන අතට හුරු කරගන්න. හරි. ඔන්න රේකා දෙයක් අඳින්න පුළුවන්. දැන් අඳිමුද රේකාවක්? හරි. සමාන්තර රේකාවක් දැන් ඔන්න අපි මෙහිම ගහනවා නේද? කොළේට සමාන්තරව මෙහිම රේකාවක් ගහ ගන්නවා නේද? ඊට පස්සේ මෙහිම තව රේඛාවක් පොඩි ගන්න. මොකද මේ සාම්ප්‍රදායික මෝස්තර මේ වගේ රේඛා දෙකක් මැද තමයි ගිහින් තිනේ. ඔබට දකින්න පුළුවන් කොහෙද දකින්න පුළුවන් දඹුලු විහාරයට ගියා නම් ඒ දඹුලු විහාරයේ පන්සල් වල චිත්‍ර තියෙනවා. රේඛා දෙකක් මැද තමයි මේ චිත්‍ර තියෙන්නේ නේද? ලස්සනට ඇඳලා. හරි. ඔය වගේ වුණ අපි ඉරක් ගහ ගන්නවා. හරි. ඉරකට කියන්නකෝ. තව රේඛාවක් මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙදි කරන්න මෙහෙම මැදින් මේ දෙක මැදින් අපි මාක් කරගමුකෝ මෙහෙම පැන්සලෙන් මේ මැද කියලා හිතලා මාක් කරගන්න. අපිට හිතෙන් පුළුවන් වෙන්න ඕන මේ වගේ දෙකක් දෙකට මාක් කරගන්න සමාන්තරව බෙදා ගන්න. පුංචි කාන්දල මෙෂමන් කියන එක එහෙම නැත්නම් මේ මිමි කියන එක හරි වැදගත්. මේ දෙකේ මැද මේ දුර මැද කොතනද කියලා මාක් කරගන්න. බලන්න කොතනද මැද කියලා. එකයි එකයි මාක් කරන්න දෙකක් නෙමෙයි එක රේඛාවක් මැද මාක් කරගන්න. හරි. අරකෙත් මැද මාක් කරන එකක් මේ දෙකේ මැද නේද? ඔන්න මාක් කරගත්තා. හරි. දැන් බලන්න මේ රේඛාවේ ලස්සන ටිකක් ගහගන්න පුළුවන්ද කියලා. පැන්සලින් ඉස්සෙල්ලා ගහගන්න. පැන්සල රේඛාවක් ගන්න පුළුවන්ද බලන්න. මෙතෙන්ට තියන්න. මේ මාක් දෙකට තියලා තමයි ගහන්නේ. ඒක සමානව නේද? නැත්තම් වර්ධිනවා. හරි. ඔන්න. මෙතන බලන්න හරිද කියලා. හරි. දැන් ඔන්න ගහනවා රේඛාව. හරි. ඔන්න පැන්සල් ඉරක් ගහගත්තා දැන්. හරිද? හරි. දැන් ඒ කියන්නේ අපි මේක ආධාරකයක් විදිහට තමයි ගහන්න බෙදා ගන්න. අපි දැන් මෙතනින් මාක් කරගමු. මෙතනින් එකයි මේ සමාන දුරකින් අපි මේ දුර මාක් කරගන්න ඕනේ. ඒක ඇහැට අපිට සමානයි කියලා හිතන දුර මාක් කරගන්න පුළුවන් කමක් නැහැ. නේද? ඔන්න මාක් කරා. මේ දුර සමානයි කියලා හිතාගත්තා නම් නේද? මේව පවා අපිට මෙෂර්මන්ට්ස් කරන්න පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න ඕනේ. ඔන්න මාක් කරලා
අපි පැටින්නම් එක ආපහු අරගෙන අපට අඳින්න පුළුවන්. මොනවද අපි අඳින්නේ? මේ මාක් කරපු තැන්වලට මෙතනට පොඩි බෝලයක් අපි අඳිනවා නේද? කොහොම බෝලයක් අපි ඇඳගන්න. හරි ලේසි එක මේ කියලා දෙන්න. මේ වගේ බෝලයක් අඳිනවා. මේ හවඩිය තමයි අපි අඳින්නේ. නමින් හවඩිය. මේවා ශිෂ්‍යත්ව විභාගයට එන නිසා අනිවාර්යයෙන්ම මාක් කරගන්න ඕනේ. මෙතනත් අපි අඳගන්න පුළුවන් කොටසක් වගේ නේද? අන්තිම හරිය නිසා. හරි. ඔන්න අපි ඒක ඇඳගත්තා. දැන් බෝලේ ඇඳලා අපිට පුළුවන් මේ බෝලේ ලස්සන මලක් අඳින්න නේද? ඔන්න ඔහොම මල් පෙත්තක්. බලන්න පුළුවන් දෙක ලස්සන පුංචියට දෙපැත්තට සමාන්තරව මල් පෙත්තක්. අපේ සමව ගැහුවේ ඒක නිසා තමයි. නේද? ඊට පස්සේ මේ පැත්තටත් ඒ සමාන පෙත්ත මෙහිම අඳිනවා. බලන්න. මේ පැත්තටත් සමාන්තරව මේ පෙත්ත ඇඳ ගන්න පුළුවන්. අරකට හේතු වෙන්න ඕන උඩටම. එතකොට තමයි අපිට ඒක සමාන දුරක් ගන්න පුළුවන්. නේද? මේකත් මේකට ලස්සනට හේතු වෙන්න ඕන. මේකත් ඒ දුරම තියාගෙන අඳ ගන්න පුළුවන්. නේද? මේ 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 මැදට තමයි අඳින්නේ. මේ රේඛාව මැද තමයි අඳින්නේ. මේ රේඛාවට එකක් මේ පැත්තේ එකක් මේ පැත්තේ මේ දැක්කද? එහෙම අඳින්නකෝ. එතකොට තමයි සමාන්තරව මේ පැත්තටම ඇඳෙන්නේ. මේක මේ පැත්තට, මේක මේ පැත්ත. මේක මේ පැත්තට, මේක මේ පැත්තට නේද? පැත්තට මේ පැත්තට නේද? දැක්කද? මේක ඇඳින නිසා අපි එක පැත්තක් අඳිමු. මේකත් අපිට පුළුවන්. මේ බලන සමාන දුරකින් ඕනම දෙයක් නේද? ඒක සමාන දුරකින් මෙතන පෙට්ටක් අඳින්න පුළුවන්. අන්න හරි. නේද? සමාන දුරකින් එකම දෙයක් අඳිනකොට හරිම ලස්සනයි. කියන්නේ එකම දෙයක් නැවත 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 සිද්ධ වෙනට ඒක මෝස්තරයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔකට ඕනම දෙයක් නැවත එක විදිහට තිබුණොත් ඒක මෝස්තරයක් කරගන්න පුළුවන්. හරි. ඔන්න දැන් අපි ඊළඟට කරන්නේ මොකද්ද? ඊළඟට මේ දෙක එකතු කරනවා. කොහොමද එකතු කරන්නේ? මෙන්න මෙහිම රේඛාවකින් මෙතෙන්ට අඳිනවා. බලන්න. රේඛාවක් මෙතෙන්ට එකතු කරනවා. මේ උඩට හේතු වෙලා තමයි මෙතෙන්ට එකතු වෙන්නේ. මේ එකතු කරන්නේ. අන්න හරි. දැන් මෙතෙන්ලත් මෙහිම කළා මේ රේඛාවක් මෙතෙන්ට එකතු කරනවා නේ. දැක්කා. මේ තමයි අපි අඳින්නේ සිංහල සැරසිරි මෝස්තරවල හවඩිය. එන්ද නේද? ඔව්. දැන් මේව වර කියන වගේ පුළුවන් මොනාරද එකතු කරගන්න තමන්ගේ පාසල් පොත්වලට ලස්සන මෝස්තරයක් බෝඩරයක් වටේට ලස්සනට ඇඳලා නේද? කළු පෑනේ. පුළුවන් නේද? පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි මහන. ගෙදර අම්මා තාත්තලා උන මහනෝ නම් උන දැන් DP kits බලලා පුංචි පුංචි මෝස්තර ඇඳ ගන්න පුළුවන් කොට්ටුරේට. නේද? ඇඳ ඇතිරිවට ඇඳ ගන්න ඔන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ කියලා දෙන්න එකම වැඩසටහන DP kits. ඉතින් ඔයගොල්ලෝට එකතු වෙන්න පුළුවන්. එහෙමනම් යාළුවන්ට ෂෙයා කරන්න අපේ YouTube channel එක ෂෙයා කරලා නේද? ලයික් කරන්නත් ඕනේ නේද? මොකද කරන්නේ? ලයික් කරන්න ඕනේ. හරි. එහෙමනම් ඔන්න අදත් අපි සමු ගන්නවා අපේ වැඩසටහනේ තවලුත් නිර්මාණ ළඟින් නම් සියලු දෙනාටම ජය වේවා. Bye.